බන්ධනාගාර දෙහික විශේෂයෙන්ම මහර බන්ධනාගාරයේ වැලිකඩ බන්ධනාගාරයේ ආරම්භ කළා තියෙනවා ආහාර ප්‍රතික්ෂේප කිරීමක් දින 4ක සිට. ඔවුන් ඉල්ලා සිටින්නේ මේට සම්බන්ධ වෙන්නේ මරණ දඬුවමට ලක් වූ මරණ දඬුවම ලැබ සිර දඬුවම විඳින සිරකරුවන්. ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම කුත් ඒ සමගම වසර 20කට ඒ සිර දඬුවම අඩු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. මෙම කාරණය සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා වටරාශියක් පවත්වලා තියෙනවා. ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීමට අධිකරණ අමාත්‍යාංශය සානීපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු කරමින් සිටින කාලයක් මේක. ඔවුන්ගේ ඉල්ලීම ගැන සලකා බලලා තියෙනවා. ඒ වගේම ගරු අමාත්‍ය ලොහරත් මහත්මයාත් මේ පිළිබඳව අදාළ අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ජනාධිපතිතුමා වෙතත් මේ පිළිබඳව කරුණු වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ සාකච්ඡා යන සහ මෙම කරුණු වලට තීරණයක් දෙන අතරතුර තමයි මේ අය මෙම වහලට නැගලා විරෝධතාවයක් ආරම්භ කරේ. වහලට නැගලා ඉන්න අයත් ආහාර ප්‍රතික්ෂේප කරන අයත් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ දඬුවම ගැන. ඒ අනුව මේ පිළිබඳව තීරණයක් නුදුරේදීම ලබා දීමට නියමිතයි. ඒ වගේම සාධාරණ ඉල්ලීම සාධාරණද කියලා බලන්නත් මේ කමිටුව අවශ්‍ය කටයුතු කරනවා. ඉතින් ඒ වකවානුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැටියට දිගින් දිගටම මෙවැනි සිද්ධි වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවක් තීරණයක් ගත්තා. පහලේ උඩ නැගලා රජයේ දේපළවලට බන්ධනාගාර දේපළවලට අලාභ හානි කරන සහ බන්ධනාගාර ආරක්ෂාව පිළිබඳව මේ සියලු කටයුතු වලින් ආරක්ෂාව බිඳ වැටෙනවා. සාමයේ බිඳ වැටෙනවා. මේ ආරක්ෂාව බිඳ වැටීම තුළ අපිට අපි අපේ බන්ධනාගාරවල තත්ත්වය ආරක්ෂාව නිසි පරිදි පවත්වා ගන්න අසීරු නිසා අසීරුපත්ට පත් වෙනවා. ඒ අනුව අප විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තීරණයක් ගත්තා. මෙම වහලේ උඩට නැගලා විරෝධතා දක්වන අය ආරක්ෂාවට සහ දේපළවලට හානි කිරීම සිදු වෙනවා නම් සිදු කළොත් ඒ අයට මෙම සමාව මින් ඉදිරියට මේ ලබා දෙන සමාව ලබා නොදී සිටීමට. ඒ අනුව නැවත වතාවක් ඉල්ලා සිටින්නේත් ඒ අයගෙන් නැවත සිතා බලන්න ඔබලා වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සෑම අංශයක්ම කටයුතු කරමින් සිටින අතරතුර මෙම විරෝධතාවය අත්හැර දමන්න මක් නිසාද ඔබලා ඉදිරියේදී සහනදායි පිළිතුරක් ඔබලාට ලැබෙයි. ඒ නිසා මෙවැනි දේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් මෙවැනි තීරණයක් අරගෙන තියෙනවා මේ වෙනකොට. Breaking.lk